නැතුව ඉඳලා ඉන්නවා අපේ මේ ජෙනරල් මහත්තෙක්. පල්ලෙයා ඉන්න යුද සෙබල නැතුව කොයිතරම් මේ ජෙනරාල්ලා ජෙනරාල්ලා හිටියත් වැඩක් නැහැ. යට ඉන්න සොල්දාදුව තමයි මේ ජෙනරාල්ගේ නැත්තම් ජෙනරාල්ගේ බ්‍රිගේඩියගේ කැප්ටන්ගේ ලෙෆ්ටනන්ට් කර්නල්ගේ අන අරගෙන පල්ලෙයාට දුවන්නේ. පල්ලෙයාට දුන්න මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මම මේ යුද්ධේ දිනනවා කියලා. පරදින යුද්ධේ මිනිස්සු බර දෙන්නේ නැහැ, කර දෙන්නේ නැහැ මතක තියාගන්න. එයා හිමීට බැක්වර්ඩ් වෙනවා නැත්තම් පස්සට එනවා. නැම් බල මේක දිනනවා ගහපල්ල මේක අපි ඔක්කොම ටික යුද්ධ කරලා මේක තාම මේක ගන්න පුළුවන් කියලා මනසට ආවෙන් පස්සේ හිතට ආවෙන් පස්සේ ඒක කඩන්න කාටවත් බෑ. ජීවිත කරේ එක. උඹද කරේ ඒගොල්ලෝ. ඒක අපි දිනනවා. අපි දිනනවා මතක තියාගන්න. හරි. අපි දිනන්නේ නිකන් නෙමෙයි ලොවෙත් නැති විදිහට කියලා ඒගොල්ලෝ කිව්වේ. අපි ලොවෙත් නැති විදිහට දිනන්න තමයි හිටියේ. නමුත් යටදට්ටු ඇවිද්දේ නැහැ. ගමේ ගෙන්ගෙට ඇවිදීම නතර කරා. මේ ලංකාවේ බලන්න තමුන්නාන්සලා. අපේ ආසනේ මං හිතන්නේ තව අපි තල්ලු කරපු ඉඳ. අපි දින දාගෙන තමුන්නාන්සලා දිව්වා. සමහර කොට්ටාසවල ඇවිදින්නේ නැහැ. සමහර කොට්ටාසවල මං දන්නවා. සමහර කොට්ටාසවල රැස්සින් තියාගන්න බැරි වුණා මං දන්නවා. මං කියලා තිබ්බා ඒක කට්ටියට දැන් මම මෙතන කියන්නේ. අපි හරියට අපේ ප්ලෑන් එක අනුව වැඩ කරා නම් මතක තියාගන්න. මේ ආසනේ දිනන්න තිබුණා. මේ ආසනේ 6000 ගන්නක් ගිල තිබුණා. ගෑස් සිලින්ඩරේට අපි 7000 ගන්නවා. අපි තව ටිකක් මහන්සි වුණා නම් ඡන්දේ දාපු නැති විශාල පිරිසක් ඉදී අපිට තල්ලු කරගන්න තියෙනවා. මානසිකත්වය තමයි ඒගොල්ලන්ගේ හැදුවේ. මම සයිකියාට්‍රිස් මාත්‍ර හැම වෙලෙම කියපු කාරණාවක් තමයි පල්ලෙයා ඉන්න පල්ලෙයා මිනිහා ගැන කතා කරනවා වගේ මැදපන්ති මිනිහාට කතා කරනවා. මිනිස්සු මොනවද කල්පනා කරේ කතා කරේ? අනුරසාණන් මොනවද කිව්වේ? අනුරසාණන් කිව්වේ මොකද්ද? මම හොරකම නවත්තනවා. මම ජනාධිපතිවරුන්ගේ මං ආපු ගමන් ඉන්න ගෙවල් වලින් ඒගොල්ලෝ යන්න ලෑස් වෙන්න ඕන. ඒගොල්ලන්ගේ විස්සාමයට අපි නවත්තනවා. ඒගොල්ලන්ගේ දීලා තියෙන ආරක්ෂාව නවත්තනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ලියුමක් ගහලා තියෙනවා ජනාධිපතිවරුන්ට ඔබට මේවා ඕනද කියලා නැවත අපිට කියන්න කියලා. ඒවල කිව්වේ අනුරසාණන්. මං හිතුවේ ආපු ගමන් එක පෑම් පාරින් හරි ජනාධිපති වෙට පොවිල නිලයසුරෙන් එළියට ජනාධිපතිවරුන්ගේ පඩි නැහැ. දැන් එහෙමනේ කිව්වේ. ඉතින් කියනකොට කියනවා වගේම කරන්න ඕනේ. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආණ්ඩේ අහනවා කියලා කතා කිව්වේ නෑනේ. එනවා කියන්න තිබුණා ඒගොල්ලෝ. මං ආපු ගමන් කොමිසමක් කමිටියක් දාලා ජනාධිපතිවරුන්ගෙන් අහලා මම ඒගොල්ලන්ට මේක ඕනද නැද්ද කියලා හොයලා මම තීරණය කරන්නම් ජනාධිපතිවරුන්ට මේව දෙනවද කියලා. එහෙම නෙමෙයිනේ කිව්වේ. මොනවද කිව්වේ? ආපු ගමන් මම ජනාධිපතිවරුන්ට ඉන්න නිල නිවාස වලින් ඒගොල්ලෝ අයින් කරනවා. කැමතිද කියනකොට අප්පුඩි කියපුවා. කැමුවේ නැද්ද? යව්වා. මම ඒගොල්ලන්ගේ විශ්වාසයටම නැති කරනවා. මොකද කියන්නේ? කිව්වා. හරිද? මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයටම නැති කරනවා. මොකද කියන්නේ? ඕවා තමයි කිව්වේ. දැන් මොකද කියන්නේ? දැන් අර ඊයේ විජේතේරත් කියනවා, "ඔව් අපි දැනට ඒගොල්ලන්ට ලියලා දිනනවා. ඒගොල්ලන්ට මේ ඕන නැද එපාද කියලා." දැන් හිටපු ජනාධිපතිතුමා ලියලා එවයිද මට මේක එපයි කියලා? ලියලා එවා අනේ නෑ මට මේක ඕනේ. මම හිටපු ජනාධිපති මම යුද්ධ නතර කරපු එක්කෙනායි නිසා මට ආරක්ෂාව 500ක් ඕනේ. මගේ ගෙදර මම මේක තියාගන්න ඕනේ. ඈ ඉතින් අනිත් එක්කෙනා කියයි ඕ මට ජීවත් වෙන්න ඉඩයක් නැහැ මච්චරයි හම්බෙන්නේ කියලා මට මේක දෙන්න. හරි. කියනකොට ලේසි කරනකොට අමාරුයි. ඒකයි මම කියන්නේ. හැමදාම මේගොල්ලෝ කරේ මොකද්ද? විවේචනය කර කර අපේ කරපු හැම වැඩක්ම විවේචනය කර කර හිටපු එක තමයි කරේ. කරනකොට දැන් ලේසි නෑ වැඩි. දැන් තමුන්නාස දන්නවා අද මොකද වෙලා තියෙන්නේ කියලා. මේ දවස් 13ට කෝටි 41900ක් ණයට ගත්තා මේ අඬු. කෝටි 41900. අඬු දිසානායක සහෝදරයා ජනාධිපති සහෝදරයාගේ ආණ්ඩුව තමුන්නාන්සලා අපි හැම කෙනාම රුපියල් 17000ක් ණයකාරු කරලා තියෙනවා දැන්. එයා යටතේ විතරක් මේ දවස් 13ට රුපියල් 17000ක් ණයයි දැන්. ඒගොල්ලෝනේ කිව්වේ ඒ කාලේ. මෙයාට ලක්ෂ 10යි මෙයාට ලක්ෂ 5යි අපි ණයකාරෝ කරුවා. මේව හොරගම් කරුවා මංකොල්ල ගෑවා වමනේ කිව්වේ. දැන් ඒක දැන් කිසි කතාවක් නෑ වට. මාලි මා සහෝදරු මුකුත් කතා කරන්නේ නෑ වට. රුපියල් 17000ක් මේ රටේ ඉන්න ලක්ෂ 220ම ණයකාරෝ කරුවා දවස් 13ක් ඇතුළත මේ මාලි මා ආණ්ඩුව. හරිද?
ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒගොල්ලෝ මොකද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා අපි ආපු ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරනවා කියන යෝජනාව. ඒ යෝජනාව අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා. දැන් මොකදලා තියෙන්නේ? IMF ඇත්ත කතා කරලා ලීඩර්ලා කියනවා අපි ඒගොල්ලොත් එක්ක කතා කරුවා. ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. ඒගොල්ලන්ගේ මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න. දැන් කියන්නේ 115 දැන් 113යි බදු ගහන්නේ ලංකාවේ. 115 මේක ගෙනියන්න ඕනේ දැන් ඉදිරි මාස කීපය ඇතුළත. ඒ කියන්නේ තව බදු ගන්නවා. දැන් ආපු ගමන් කිව්වනේ අනුරසනායක කිව්වනේ අපි pay tax එක අයින් කරනවා. මිනිස්සු ගෙවන මේ බදු මුදල් ටික අපි අයින් කරනවා. පෙට්‍රල් වලට බදු ගහන එක අපි අයින් කරනවා. රුපියල් 100ක් හොරා කරනවා මේ පෙට්‍රල් වලින් ඩීසල් වලින් රුපියල් 100ක් ඒ රුපියල් 100 අයින් කරනවා. දැන් කීයද අයින් කළේ? රුපියල් 20ක් පල්ලෙහාට දා. පෙරේද ඊයේ තෙල් මිල ලෝකේ තෙල් බැරල් එකක් ඩොලර් 81 කින් මිච් එක 55ට බැහැලා දැන්. හරිනම් ඉතින් එහෙනම් ඉස්සර මොකද ඒගොල්ලෝ කිව්වේ? බැහැපු ගම මොකද පාර්ලිමේන්තුව කියන්නේ? දැන් තෙල් බැහැලා අඩු කරපල්ලා. දැන් අඩු කරනවා? නෑ අඩු කරන්නේ. එහෙනම් ඒගොල්ලොත් මේකෙන් හම්බ කරන් කනවා. රුපියල් 20යිනේ අඩු කරලා තියෙන්නේ. එහෙනම් රුපියල් 80ක් බලශක්ති යමති අපි කියන්නේ නම් අනුරසානායක එහෙනම් ඒ 80000 රුපියල් 80 ලීටරකින් හොරන් කරනවා කියලා අපිට කියන්නේ. එයාගේ සාප්පුවට යන්නේ කියලා අපිට කියන්නේ. ඒගොල්ලෝ අපිට කිව්වේ එහෙමනේ. ඒගොල්ලෝ ආණ්ඩුවට චෝදනා කරේ එහෙමනේ. ඒ වගේම බලන්න දැන් අද ගහලා තියෙන බදු ටික විශේෂ භාණ්ඩ බද්දක් අද ගෙවුවා. රුපියල් 400ක් ගහලා තිනවා සීතල හෝ අල්ලු මාරු කූරිය කිලෝ එකට. මාළු මිල වැඩි වෙන්නේ නැද්ද? උම්මලකට ටික වැඩි වෙන්නේ නැද්ද? පරිප්පු ටික වැඩි වෙන්නේ නැද්ද? මේ හැම එකක්ම දවස ගානේ ඉහළ යනවා. ඊළඟ ගත්ත තමුන්නාසල මතකයි ආපු ගමන් පෙන්නුව වාහන ෂෝ එක. මගෙන් අහපුවා මාධ්‍යදී මං කෝ ඌ ඉතින් වාහන ඒ හොරගම් කරලා නම් තියෙන්නේ ඒවා වැරදි දේ නම් පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් ඕන් නැත්තම් ඉතින් කරුණාකරලා විකුණන්න. වෙන්දේසි කරන්නේ. වෙන්දේසි කරලා ඒ සල්ලි ටික ගන්න බාණ්ඩකාරය. කියලා මං කෝ එහෙනම් ත්‍රිවිල් වල යන්න කියන්නේ රාජ්‍ය නිලධාරී. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අනුරසානායක මහත්තයාගේ තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයයි පත් කරපු මිනිස්සුයි අර වාහන ටික අරන් ගියා. දැන් වාහන ෂෝ ඉවරයි. තේරුම් ගන්න එපා මේ රටේ ජනාධිපති කෙනෙක් ගෙදර යනකොට යකා ගාව වැඩ කරපු මිනිස්සු ගැලලා තමන්ගේ වාහන ටික පාක් කරනවා ජනාධිපති ලේකම්කාරයා. ජනාධිපති ලේකම්කාරයා ඇතුලේ පාක් කරන්න බෑ වාහන 25ක් පාක් කරන්න පුළුවන් ඔක්කොම දාන්නේ අර එළියේ තියෙන අර යහපැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එකේ. ඒකේ තමයි ඇවිල්ලා මිනිස්සු පාක් කරන්නේ. මොකද කිව්වේ? මිනිස්සු ඇවිල්ලා බලන්න ෂෝ එක කොච්චර මේ මිනිස්සු තරම් ගොම් මිනිස්සු ටිකක් ඉන්නවද කියලා ඇවිල්ලා කියනවා වොයිස් කට් එකක් දීදී එක සහෝදරෙක් මම දැක්කා මේ අපි මේ වාහන බලන්න ආවේ මාර වාහනේ බදලා තින්නේ මේ කිලෝමීටර යන්න පුළුවන් ලීටරකින් කිලෝමීටර 4.5යින් මේ වගේ වනේ මේ පාවිච්චි කරලා තින්නේ එන ගහන්න එපා කී කියා පයින් දැන් ඒ වාහනම තමයි අනුරසනායකගේ ගෝල් ටිකක් තරම් ගියේ එනදි අයින් කරලා දෙන්න එපා ත්‍රිවිල් එකක් හරි කැබ් එකක් හරි ඒවම තමයි අරන්නේ. තමුන්නාසල දැනගන්න ලංකාවේ වාහන ෆ්ලීට් එකක් තියෙනවා වාහන 40 50 විදේශ රටවල් වල මිනිස්සු ආපුවම දෙන්න. ඒක තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ නැත්තම් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. ඒගොල්ලන්ට තියාගන්න බෑ. මොකද හේතුව හෙට ඉන්දියාවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ආවොත් ඇමතිල යන්න වාහන දෙන්න. මොකද මේ ත්‍රිවිල් වල අරින්නේ නැත්තම් ජනාධිපතිගේ වාහනේ අරින්නද? ඒකට වාහන 50ක් විතර තියන් ඉන්නවා. මොකද හේතුව විදේශ දූත පිරිස් විදේශ රාජ්‍ය දූත මණ්ඩල අරේ මේ ආපහුම යවන්න. ඔය 50ත් ඕක ඇතුලේ තියෙන. දැන් අන්ඩ්‍රොස් කුමාර සහෝදර දැන් අද යන්නේ මොකේද? බුලට් ප්‍රූෆ් වෙහිකල් එකද යන්නේ? මේ යන්න තිබුණානේ සාමාන්‍ය කැබ් එකේ. මේ රටේ ජනාධිපතිවරුන්ට හැම රටකම ජනාධිපති කෙනෙකුට තියෙන දෙයක් තියෙනවා. ඔවුන්ට දෙන ආරක්ෂාවක් තියෙනවා. ඔවුන්ට දෙන වාහන ටිකක් තියෙනවා. ඒකට එහා ගිහිල්ලා පාවිච්චි කරන එක තමයි වැරදි. හැබැයි දැන් මේගොල්ලෝ මොකද්ද කිව්වේ? බුලට් ප්‍රූෆ් වාහන පාවිච්චි කරන්න බලන්න. එහෙම තමයි කතා කරන්නේ. මේ රටේ යුද්ධයක් තිබුණු රටක් යුද්ධ කාලේ ජනාධිපතිතුමාට ගෙනා ওই බුලට් ප්‍රූෆ් වාහන. චන්ද්‍රිකා මැතිණියගේ ඇහින් බේරුණේ ඒ බුලට් ප්‍රූෆ් වාහනේ ඉඳ. වාහනයක් තිබුණ නැත්නම් එතුමියදා මරනවා 1999. ඉතින් ඒ නිසා මේවා ඕන දෙයක් ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අපි තමුන්නාන්සල ලෑස් වෙන්න ඕනේ මේ බොරු ටික.
මේගොල්ලෝ කියපු බොරු ටික බය නැතුව කතා කරා.